කියලා ඔයාලට වැඩක් නැහැනේ. ගෙදර කවුද? ගෙදර කවුද? මේ මම ඇවිල්ලා ඉන්නේ ගෙදර කවුද? මේ ඔයා මොකටද ආවේ? මං ආපු කාරණේ ඔයාලට වැඩක් නැහැ. ඔයා මොකටද ආවේ? ඔයාලට වැඩක් නැහැ මං ආපු කාරණා. මෙතන කතා. මොකද? අර මේ මහත්මයා අර පතරේ දැන්වීමක් දාලා තිබුණා. ඒ දැන්වීම දැකලා ආවේ. පතරේ මොන පතරේද? ඒ ඉරිදා ඉරිදා ඉරිදා. ආ හා හා ඉරිදා වත් අර දැන්නීම. ඔව් ඔව්. ආ ඒකට නේද? ඔව් ඔව්. ඒක තමයි තමු. මාත් ආවේ මේ පතරේ අර ඔබසරේ පතරේ. ඇවු නැහැ. ඔබසරේ පතරේ ඉංග්‍රීසි. ඔව් ඔව්. ඒක දැන්නීමට. ආ හා. පරි දැල්තරයක් තියනවා කියලා කිව්වා ඒක. දැල්තරස් එකක් නෙමෙයි දෙක තුනක්ම තියෙනවා දැල්තර. ආ සෝම්. ඔව්. නැහැ. දැන්නීමක් මංගල කියලා දාලා තිබ්බේ. දැන්නීමක් මංගල. ඔව්. අනේකට ආවේ. ආ හා. හරි හරි. මාමා මේ ගෙදරද? ඔව් ඔව් මේ තමයි. මේ එන අතුල්ලා ඉල කතා කරමු නේද? ආ නෑ 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 ඕ ඕ ඕ ඕ. ඈ. හරි මම දෙන්න. ආ. පිටි එමු. එමු වන්ද. ආ වීදී එන්නේ. ඕ. ඈ. පිළිවිලකට එන්න දන්නේ නෑනේ. ආ ගංගා දිනෝ නේද? අඳිනවා. ආ මේ තියන්නේ සෝ කරමක් ඇඳලා නේද? නෑ අත සෝට. ආ උර අතත් තිය. පොන්චි මාමද? ඈ පොන්චි මාමද උන්නේ? හරි හරි. ආ හොඳයි ඈ. හා. යන්කෝ වන්. ඇතුළට ගිහලා කතා කරමු. මේ අයියේ මේ සමාවෙන්න මහත්තයා. මේ පෙන්ෂන් දීලා නම් පිටික කතා කරන්නේ. ඔව්. හා. මාස්කට් කැලුක් ගන්න පුළුවන් නේද? හා හොඳද? මට නම් සීනි නැතුව ඈ. ඉලන්දාරි තුන් දෙනා හොඳට අහගන්න තේරුණාද මම මේ දවස්වල මේ සේමාමාරුවෙන් ඉන්නේ ඒව ගණන් ගන්න එපා දැන් ළමයිනේ මෙහෙමයි ඔය අනිත් තැන්වල මගුල් චාරිත්‍ර කෙරෙන විදිහ නෙමෙයි අපේ ගෙදර. අපේ ගෙදර සේරම වෙනස්. කොටිම කියනවා ඔක්කොම කන පිට අපේ ගෙදර සිද්ධ වෙයි. කන පිට? කන පිට. ඔව්. හා හා. දැන් ඔය වෙනින් තැන්වල මගුල් ජෝඩුවට ආවහම මනමාලයා සැටිය වාඩි වෙලා ඉන්නවා. මනමාලයාගේ පාර්ශවයේ කට්ටිය මෙහෙම පෙළට වාඩිලා ඉන්නවා. ඒ අතරතුර මනමාලි සැරසිලා හෙප්පුව අරගෙන එනවා. අතට දෙනවා කැමතිනම් හා කියනවා නැත්තම් බෑ කියනවා බඩින්ග ගහනවා යනවා. ඕකනේ කරන්නේ. ඕක නම් මේක කර මේ හැම නෙමෙයි. මේකේ පත්‍රේ දැන්නීම දැම්මා දැන් ඊයේ කට්ටියක් ආවා හා ඒගොල්ලන්ව පිටත් කළා ඒ කටයුතු කළා දැන් අද තමුසෙල ආවා හ්ම් දැන් මම මනමාලිය දෙන්නෙක් ඉන්නවා වාගාව හා දෙන්නේ දෙන්නේ ඌර දෙන්නේ හා මං දැන් ලෑස්ති කරලා තියෙන උන් දෙන්නව තේරුණාද මනමාලිය දෙන්නයි හරිද මේ මහත්තයා මම නිකන් අහන්නේ මහත්තයාගේ මනමාලිය පිරිමි ළමයිද ගෑනු ළමයිද ඔය සාමාන්‍ය කොයි වටද කැමති මං ඉතින් ඕනේ එකද කැමති හොඳයි අර මෙහෙමයි දැන් මනමාලියෝ ගාවට ගිහිල්ලා තමුන්ලා ඉස්සෙල්ලා බලනවා තමුන්ලාට මේගොල්ලන්ව ගැලපෙනවද කියලා තේරෙනවද තමුන් කැමති කෙනෙක් තෝරගන්න පුළුවන් තෝරගන්න පුළුවන් ඔව් ඉස්සෙල්ලා බලලා තමුන්ට ගැලපෙනවයි කියලා හිතුණොත් ඔව් මට කියනවා මන්නේ අපි තෝරාගත්තා අපි කැමති කෙනා තෝරාගත්තා කියලා ඒ කියන්නේ ඕන කෙනෙක් තෝරගන්න පුළුවන් තෝරගන්න පුළුවන් තෝරා ගැනීමේ අයිතිය තියෙනවා මෙතන මහත්තයා මම මේ නිකන් අහන්නේ ඔය තේරිම් බාන නිනදාරි පිටිලු වැඩ කරලා තියෙනවද? නෑ එහෙම මොකුත් නෑ. මනමාලිය තෝරගන්න ඇරලා තියෙන්නේ. තේරුණාද? මනමාලිය ඔයලා කැමතිනම්
තෝරගත්තට පස්සේ කසාද බඳින්න දෙනවා. නෑ මම තමුසෙලව තෝරගන්නේ. ඕ මම පෙවරාට ගත්තට පස්සේ තමයි තමුන් කැමති මනමාලිය ගන්න පුළුවන්. තේරුණාද? එහෙමයි මේ චාරිත්‍රේ. මතකනේ ඔක්කොම කන පිට. ඔක්කොම කන පිට. ආව. මේ මොක කියන්නේ එහෙනම් මනමාලිය බල්ලා ඉන්නවත් ඒකක් බීලා ඉන්නවද? මේ ඒක වෙනකම මනමාලිය බැලුවා නම් තමයි හොඳ. සවුදද කාය? ඔව් මොකද පස්සේ යමුත්. මනමාලිය කසාද බැඳලාද? කසාද බැඳලාද? එනකො මෙන්නන්ද ආතත් මාරයි නමියෝ හරි 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 ටුපක් ගන්න. ඔව්. ඊට අමතරව වෙන මොනවද කරන්නේ? නෑ වෙන කිසිම දෙයක් කරන්නේ නෑ. ටියුෂන් එහෙම? ටියුෂන් කරන්නේත් නෑ. කරන්නේ නෑ. බොහොම හොඳයි. ටියුෂන් කරන්නේ නැති. ඈ අන්න එහෙම තමයි. හරි. එතකොට කොහමද පවුල් පරිසරේ? පවුල් පරිසරේ කියන්නේ අපේ මුළු પરම්පරාවම ගුරුවරු. ගුරුවරු. අම්මා තාත්තා, සීයා, ආච්චි ඔය සේරම. නේද? එතකොට මේ කලින් කසාද එහෙම වැදලා නෑ. නෑ නේද? ඔව් ඒක තමයි බොහොම වැදගත් පවුලක්. පවුලක්. හොඳයි එහෙමනම් ගුරුවරයෙකුත් විච් එකේ ආගමනුකූල තත්ත්වය කොහොමද? අයි තාම යහපත් ජීවිතයක් ගත කරන්න. හොඳයි. ගුරුවරයෙකුත් විච් එකේ අමතර ටියුෂන් අරව මේවා කරන්න නැතුව චරිතවත් ඉදිරිය ජීවත් වෙන එකේ. හොඳ වැඩගත් පවුල් පරිසරයකින් පැවතෙන නිසා මේ මගුල කෙරෙන්නේ නෑ ඊලන්දාරි ඈ යන්න පුළුවන්. අනේ තාත්තේ. බලකට ගාපන් ඉන්න. යන්න පුළුවන් ඈ. ආනා රූනා රූනකට උස තමුසේනවා කොබන්. මෙතෙන් දෙනවා. යන්නනේ කිව්වේ කැමති නම් ඉල්ලගෙන කන්න ඉන්නවා මොකක්ද අහතේ කරන රස්තාව බිස්නස් බිස්නස් කාලේ හොඳයි
මොනවාද බිස්නස්? හාඩ්වෙයාර් බිස්නස්නේ. හාඩ්වෙයාර් බිස්නස්. ගල්වැලි ගඩොල්. ඈ? ගල්වැලි ගඩොල්. ගල්වැලි ගඩොල් හාඩ්වෙයාර්. ඔව්. අන්න විනියාවේ දැන් තමයි. කවදාවත් මැරෙන්නේ නැති බිස්නස් ඒක. බිස්නස් එකක් නේද? එතකොට තමුන්ට හාඩ්වෙයාර් එකක් තියෙනවා. හාඩ්වෙයාර් පහක් තියෙනවා. හාඩ්වෙයාර් පහ. නම්වලනේ අන්න මිනිහා. දැන් එතකොට හාඩ්වෙයාර් පහක් තියෙනවා නම් වාහනේම පහක් තියෙනවා. වාහන පහයි. වාහන පහයි නැති ඩ්‍රයිවර්ලත් පහක් ඇතිනේ. ඔව් ගෝලියත් පහක් ඉන්නේ. ගෝලියත් පහක් ඉන්නවා. මේ තාත්තයාට කැමති වෙමු. හ්ම්. දැන් දැන් තමුන්ගේ බිස්නස් ඔක්කොම කරගෙන ඉන්නව නේ? ඔව්. ආ. කොහොමද තමුන්ගේ ආගමනුකූල ජීවිතේ? ආ, දුසරිතෙන් තොරයි. අන්න එච්චරයි. අරක්කු සිගරට් කරා ඒව මුකුත් නෑ මම. මුකුත් නෑ. හතර පොයිටම සිල් ගන්නවා. සිල් ගන්නවා. එහෙමනම් හතර පොයිටම සිල් ගන්න එකේ දුසරිතෙන් තොරයේ කේ. ඈ? හාඩ්වෙයාර් පහකුත් තියෙන එකේ. ගෝලියොත් පහක් හයක් ඉන්න එකේ. ඈ? ඩ්‍රයිවර්ලත් පහක් ඉන්න එකේ. තමුන්ට මේ මංගල්‍යේ කෙරෙන්නේ නෑ කියලා හිතාගෙන යනවා ඔක යන. අනේ තාත්තා. බලන්න හා. හා යන යන මේ කෙරෙන්නේ නෑ. හ්ම් හ්ම් හරියන්නේ නෑ. හරියන්නේ හරියන්නේ නෑ. තාත්තා තමාරයි නමියෝ. අපෝ මේ ඔයි මේන. මොකද තවදින තකමුක් වෙලා. නෑද නිකන් මේ. නිකන් නේද? හා. මේ රස්සා කරනද? අස්සාවෙන් කරන්නේ ඕම්. අස්සාවක් නෑ. හා. එතකොට අඩියෙම ගහනවා. අදනම් ඉතින් ගහනවා කියලා. ආ. මොනවාද තමයි ගහනවා නංගා. ගහනවා නේද? අන්න හරි. මේ මට කියනවා බූරු එහෙම ගහනවද? ගහනවා. මේ හැදියේ පිටියක් තියෙනවෙයි. නෑ නෑ කලබල වෙන්න එපා බූරු ගහනවා නේද? එතකොට තමුසේ මීට කලින් කසාද බඳලා තියෙනවද? කසාද නම් බඳලා තියෙනවෙයිද? ඔව්. ගහනම් මීමක් ඉතින් මතකනේ. ධර්මල් ඔහෙම නැතුව ඇති. ධර්මල් මහිතේ ඇති. ඇත්ත. ඔය ඉතින් ගහනම් මීමක් කියන්නේ ඉතින් ගහනක් නෑ ඉතින් ඔව්ව. ඔව් නේද? අපි හිතලා යන්න කියන්නේ. යන්න නේද? පොඩ්ඩ ඉතාලලා. දැන් ඉන්න ගයක් දොර. යන්න දොරක් නෑ අයියා. එහෙමද? ඔව්. හොඳයි. ඉන්න ගයක් දොරකුත් නැති එකේ. කසාදත් බැඳලා තියෙන එකේ හත් අට වතාවක්. යන්න කිව්වා තාත්තා. බූරුත් ගහන එකේ. ඔව්. ඈ? ඔව්. අඩික් ගහන එකේ. ඔව්. තමුසේ ලැස්තිනවා මේ කසාදෙට. ඔව්. කලබල වෙන්න එපා. කවදද? ඔය එකනම් දෙකටම දෙකටම. ඈ? දැන් මොකද්ද කියන්නේ? දැන් මේ අපිට හැකියාවල් තියෙනවා. ඉන්න ගියන් දොරක් තියෙනවා. අපි යහපත් කල් ක්‍රියාවෙන් ජීවත් වෙනවා. ඉතින් මේ මේ බේබද්දෙකුට දෙන්න හදන මේ දරුව දෙන්න මේ හලෝ මේ ඔය ආණ්ඩුවේ රස්තාවක් කරාට මාසේ පඩියක් කෑවට ඔය ළමයි හතර පොයට සිල් ගත්තට ගෑණි නඩත්තු කරන්න බෑ අද කාලේ. ගෑණි නඩත්තු කරන්න පුළුවන් මෙන්න මේ වගේ අඩියක් ගහන, බූරු ගහන, මෙන්න මේ වගේ ඉන්න ගියක් දොරක් නැති ආතප්පාතක් නැති මිනිහෙකුට විතරයි අද කාලේ. තේරුණාද? මම හොඳ බිස්නස් කාරයෙක් ඒ උනාට. මේ මම කියන්න බැරි වුණා. මොකද? මම කස්ටම් ඔෆිසර් කෙනෙක්. රාමුසේ කස්ටම් ඔෆිසර් කෙනෙක් බව ගේට්ටුවෙන් එනකොට මම දැනගත්තා හොයි. ඒකනේ රාමුසේට මගුල් තියෙන්නකොලේ. ඈ?